हाय श्रीलंकन मगे बॉन्ड्स अन्न आदापी कथा करने आने रूबियस हैग्रिड के जीवित कथा वर රුබියස් හැග්‍රිඩ් ඉපදුනේ 1928 දෙසැම්බර් 6 වෙනිදා. ඒ මිස්ටර් හැග්‍රිඩ් කියන මායාකාර තාත්තටත් ෆ්‍රෙඩ් වුල්ෆා කියන යෝධ කාන්තාවටත් දාව අර්ධ යෝධ දරුවෙක් විදියට. ඒ කියන්නේ එයා හාෆ් ජයන්ට් කෙනෙක්. මෙන්න මේ නිසයි එයා සාමාන්‍ය මිනිසෙක් වගේ දෙගුණයක් උස වගේම ඊටත් වඩා පස් ගුණයක් විතර පළල වුණේ. හැග්‍රිඩ්ට වයස අවුරුදු 3 වගේ වෙද්දී එයාගේ අම්මා යාලව දාලා ගියා. මොකද යෝධීන් ගොඩක් වෙලාවට මෞසෙනහස ගැන ලොකුවට තකන්නේ නැහැ. ඒත් මේ නිසා මිස්ටර් හැග්‍රිඩ් හරියට දුක් වුණා. කොහොම වුණත් අවුරුදු 6 විතර වෙද්දී තාත්තා එක්ක තරහ ගියාම එයාව උසල කබඩ් කෝඩින් තියන්න පුළුවන් වෙන තරමටම හැග්‍රිඩ් ලොකු මහත් වෙලා තිබුණා. ඒත් එයා හැම කරන හැම වෙලාවකම තාත්තා බඩල්ලගෙන hina වුණා. ළමා කාලයේදී පවා එයා මායා සත්වින්ට පුදුම ආසාවක් දැක්කුවා. හැග්‍රිඩ්ට වයස අවුරුදු 11දී එයාව හොග්වර්ට්ස් වලට බාරගන්න ලියුම ආව නිසා මිස්ටර් හැග්‍රිඩ් හරිම ආඩම්බරව සතුටු වුණා. හොග්වර්ට්ස් වලට ආවම හැග්‍රිඩ්ව ග්‍රිෆින්ඩෝ හවුස් එකට තේරුණා. හොග්වර්ඩ්ස් වල පළවෙනි අවුරුද්ද හරිම සතුටින් ගත කරත් හැග්‍රිඩ්ගේ දෙවනි වසරේදී එයාට යාගේ තාත්තත් අහිමි වෙලා එයා අනාථ දරුවෙක් බවට පත් වුණා. එයාගේ තුන්වෙනි හොග්වර්ඩ්ස් අවුරුද්දේදී තමයි ඇක්‍රමෙන්ටියුලා ගණයට අයත් වෙන ඇරගොග්ව එයා හොග්වර්ඩ්ස් වලට හොරෙන් අරන් ආවේ. මෙන්න මේ අවුරුද්දෙම ටොම් රිඩල් චේම්බර් ඔෆ් සීක්‍රට් එක ඇරිය නිසා මගල් බෝන් ළමයින්ගේ ජීවිත අවදානමකට ලක් වුණා. මර්ටිල්ගේ මරණය නිසා හොග්වර්ඩ්ස් වහන්න වෙයි කිව්වම ටොම් රිඩල් මේකට හැග්‍රිඩ් සහ ඇරගොග්ව හු කරලා දුන්නා. එයා කිව්වා හැග්‍රිඩ්ගේ ඇරගොග් තමයි චේම්බර් එකේ රාක්ෂයා කියලා. His parents will be here tomorrow. The least Hogwarts can do is make sure the thing that killed their daughter is slaughtered. It wasn't him. Aragog never killed no one. Never. Monsters don't make good pets, Hagrid. Now stand aside. No! Stand aside, Hagrid. No! Sistam Aperio! චේම්බර්ගේ ඇරියා කියන බොරු චෝදනාව උඩ හැග්‍රිඩ්ව හොග්වර්ඩ්ස් වලින් නෙරපලා එයාට මායා බලය පාවිච්චි කිරීම තහනම් කරලා වොන්ඩ් එක පවා මිනිස්ට්‍රිගෙන් විනාශ කළා. හැග්‍රිඩ් අනාථ දරුවෙක් විදියට අපරාධකාරයෙක් විදියට කොටු වෙලා ඉන්න අතරේ ටොම් රිඩල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. එවකට හොග්වර්ඩ්ස් ට්‍රාන්ස්ෆිගරේෂන් ටීචර් වෙලා හිටිය ඇල්බස් ඩම්බල්ඩෝ විතරයි රුබියස් හැග්‍රිඩ් නිර්දෝෂී කියලා හිතුවේ. ඒ නිසා ඩම්බල්ඩෝ ඒ කාලේ හොග්වර්ඩ්ස් හෙඩ්මාස්ටර් වෙලා හිටිය ප්‍රොෆෙසර් ඩිපර්ට්ට යෝජනාවක් ගෙනාවා. ඉතින් මේ විදියට හැග්‍රිඩ් හොග්වර්ඩ්ස් වල යතුරු මුරකරු බවට පත් වුණා. ඒ කියන්නේ එයා හොග්වර්ඩ්ස් වල ගේම්ස් කීපර්. රුබියස් හැග්‍රිඩ් keeper of keys and grounds at Hogwarts. මෙයාගේ වොන්ඩ් එක කඩලා මායා බලය පාවිච්චි කරන එක තහනම් වුණත් හැග්‍රිඩ් එයාගේ රෝස පාට කුඩේ යොදාගෙන මායා බලය පාවිච්චි කරා. හැරි හිතුවා හැග්‍රිඩ්ගේ කැඩුණු වොන්ඩ් එක එයා තමන්ගේ කුඩේ ඇතුලේ දාගෙන යූස් කරනවා ඇති කියලා. ඇත්තටම මේ ගැන හොඳ ෆෑන් තියරිකකුත් තියෙනවා. ඩම්බල්ඩෝ එයාගේ එල්ඩර් වොන්ඩ් එක පාවිච්චි කරලා හැග්‍රිඩ්ගේ කැඩුණු වොන්ඩ් එක හදලා දෙන්න ඇති කියලා. මොකද ඩෙත්ලි හලෝස් පොතේ තැනකදී හැරි එල්ඩර් වොන්ඩ් එකෙන් එයාගේම කැඩුණු වොන්ඩ් එක හදාගත්තනේ. ඉතින් කට්ටියගේ අවධානය යොමු නොවෙන්න කුඩේ ඇතුලේ තමන්ගේ වොන්ඩ් එක තියාගන්න කියලා ඩම්බල්ඩෝ හැග්‍රිඩ්ට උපදෙස් දෙන්න ඇති කියලා කට්ටිය හිතනවා. හැබැයි මේ අදහස ජේ.කේ. රෝලින් නම් තවම අනුමත කරලා නැහැ. හැබැයි ඒක හරිම ලොජිකල් ෆෑන් තියරි එකක්. හැග්‍රිඩ් අවුරුදු ගාණක් පාසලේ ගේම්ස් කීපර් විදියට ෆෝබින් ෆොරෙස්ට් එක කිට්ටුව හට් එකක ජීවත් වුණා. හාෆ් ජයන්ට් කෙනෙක් වීම නිසා හැග්‍රිඩ් ඇත්තටම පාසලට ලොකු සේවයක් වුණා. ඒ වගේම එයා ඇරගොග්ව ෆෝබින් ෆොරෙස්ට් එක මැද්දේ හංගලා තියාගත්තා. ඩම්බල්ඩෝ ගුරුවරයෙක්ව ඉන්න කාලයේ හැග්‍රිඩ්ට අනිත් අය සලකන විදිය ගැන වග බලාගත්තා. ඊට පස්සේ ඩම්බල්ඩෝ හොග්වර්ඩ්ස් හෙඩ්මාස්ටර් වුණාට පස්සේ ඊටත් වඩා හොඳට හැග්‍රිඩ්ට අනිත් අය සලකන විදිය ගැන හොයා බැලුවා. මේ නිසා හැග්‍රිඩ් නුත් ඩම්බල්ඩෝට ලොකු ගෞරවයක් දක්වන පක්ෂපාතීත්වයක් තියෙන කෙනෙක් වුණා. ගොඩක් වෙලාවට තමන්ගේ තාත්තා තරමටම ගෞරවයක් හැග්‍රිඩ්ට ඩම්බල්ඩෝ ගැන තිබුණා. Never insult Albus Dumbledore in front of me. කාලයක් එක්ක ෆස්ට් ඉයර්ස් ලව බ්ලැක් ලේක් එකෙන් හොග්වර්ඩ්ස් අරන් නේමේ වගකීම පවා ඩම්බල්ඩෝ හැග්‍රිඩ්ට පැවරුවා. පළවෙනි විසිටින් වෝ එක පටන් ගත්තම ඩම්බල්ඩෝට පක්ෂපාති වුණු හැග්‍රිඩ් ඕඩර් ඔෆ් ද ෆීනික්ස් එකට බැඳුනා. වෝල්ඩමෝට් එක එක වර්ගයේ මායා සත්ව වර්ගයන් එයාගේ පැත්තට නම්ම ගත්තා. ඉතින් යෝධයුනුත් හිටිය වෝල්ඩමෝට්ගේ පැත්තේ. ඒ තමන්ගේ වර්ගයාට එරෙහිව තමයි හැග්‍රිඩ් ඩම්බල්ඩෝට සේවය කරේ. පළවෙනි
විසරින් වෝ එක වෝල්ඩමෝට් හැරීව මරන්න ගිහින් එයාව දුර්වල වෙලා පැනලා ගියාට පස්සේ නවතිනවනේ. ඒත් ඒ වෙද්දි හැරි තනත දරුවෙක් බවට පත් වෙලා තිබුණා. ඉතින් ඩම්බල්ඩෝ හැග්‍රිඩ්ට තමයි හැරීව ඩර්ස්ලි ගෙදරට එක්කන් එන බාර දූර්ය වැඩේ පැවරුවේ. ප්‍රොෆෙසර් I would trust Hagrid with my life. පොටර් ගෙදරදී හැග්‍රිඩ් සිරියස් බ්ලැක්ව මුණ ගැහෙනවා. සිරියස් කියනවා එයා හැරිගේ ගෝඩ්ෆාදර් නිසා එයාට හැරිව ඇරලවන්න ඉඩ දෙන්න කියලා. ඒත් මේ වගකීම ඩම්බල්ඩෝම හැග්‍රිඩ්ට පවරපු එකක් නිසා හැග්‍රිඩ් ඒ රාජකාරිය තමන්ම කරන්න ඕනේ බව කිව්වා. ඊට පස්සේ එයා සිරියස්ගේ හොඳම යාළුවා, ඒ කියන්නේ ජේම්ස් නැතිවීම ගැන සිරියස්ගේ හිත හැදුවා. සිරියස් එතනදී එයාගේ පියාඹන බයික් එක හැග්‍රිඩ්ට දුන්නා. ඒ හැරිව පරිස්සමින් එක්කගෙන යන්න කියලා. මෙතනදී මම පැහැදිලි කරන්නම් සිරියස් බ්ලැක් හැරිගේ ගෝඩ්ෆාදර් කියන නිකේ තේරුම. මට හොයාගන්න පුළුවන් වුණු විදියට ක්‍රිස්තියානි ආගමට අනුව දරුවෙක් ඉපදුනාම ඒ අම්මා තාත්තා හැර දෙමව්පියන් විසින් තමන්ගේ දරුවගේ බාරකාරත්වය තව කෙනෙක්ට පවරනවා. ඒ තමන් හොඳින්ම විශ්වාස කරන තමන් නැති කාලෙක උනත් දරුවගේ වගකීම පවරන්න පුළුවන් කෙනෙක්. මෙන්න මේ කෙනාට තමයි ගෝඩ් මදර් හෝ ගෝඩ් ෆාදර් කියලා කියන්නේ. කොහොම හරි සිරියස් බ්ලැක් තමයි පොටර්ස්ලව වෝල්ඩමෝට්ට අහු කරලා දුන්නේ. එයා පීටර් පැටිග්‍රූවත් මරලා කියලා ආරංචි වුණාම හැග්‍රිඩ් හරියට පසුතැවුණා. මම හිත හදලා තියෙන්නේ ද්‍රෝහි මිනිමරුවෙක්ගේ. තමයි පෙටිග්‍රූට කලින් මට ඔය බ්ලැක්ව අහු වුණා නම් වොන්ඩ්ස් වලින් මෙල්ල කරන්න දඟලන්නේ නැහැ, කෙලින්ම ඇදලා අරන් කෑලි කරලා දානවා කියලා පවා හැග්‍රිඩ් දවසක් කිව්වා. හැරීට අවුරුදු 11ක් වුණාම ආයෙත් හැරීව හොග්වොර්ඩ්ස් වලට එක්කන් එන වගකීම පවා ඩම්බල්ඩෝ හැග්‍රිඩ්ට තමයි බාර දුන්නේ. එයා දීපු හොග්වොර්ඩ්ස් ලෙටර් එක ඇතුළු බඩු ලැයිස්තුවට අමතරව හැග්‍රිඩ් අතින්ම හදපු බර්ත්ඩේ කේක් එකකුත් හැග්‍රිඩ් හැරීට දුන්නා. ඒත් හැරි මායාලෝකයේ ගැන කිසිම දෙයක් දන්නේ නැති බව දැනගත්තම හැග්‍රිඩ් ඇත්තටම තරහා ගියා. අන්තිමට හැග්‍රිඩ්ම තමයි හැරීට යා මායාකාරයෙක් බව හෙළි කරේ. හැග්‍රිඩ් ඩඩ්ලිව ඌරෙක් බවට හරවන්න හැදුවත් එයා මායා අදිනෙ වැඩිදුරට හදාරලා නැති නිසා ඩඩ්ලිට ඌරු වල්ලිගයක් විතරක් හම්බෙලා නැවතුණා. පස්සේ හැරීව ඩයිගන් එළියකට එක්කගෙන ගිහින් මායා ලෝකය පෙන්නද්දී හැග්‍රිඩ් හැරීට කිව්වා එයා කවදා හරි මකරෙක් ඇති කරන්න ආසයි කියලා. You'd like a dragon. Vastly misunderstood beasts, Harry. Vastly misunderstood. හැරීට ස්නෝවි අවුල් කෙනෙක් හැරිගේ බර්ත්ඩේ gift එක විදියට දුන්නා. හැරි ඌට හෙඩ්වික් කියලා නම දැම්මා. හැරිගේ වැඩ කටයුතු වලට අමතරව ඩම්බල්ඩෝ හැග්‍රිඩ්ට තවත් රාජකාරියක් පැවරුවා. ඒ තමයි ග්‍රීන්ගෝඩ්ස් වල විශේෂ සේප්පුවක තැන්පත් කරලා තිබුණු ෆිලොසොෆර්ස් ස්ටෝන් එක පරිස්සමින් හොග්වර්ඩ්ස් වලට අරගෙන එන්න කියන එක. අන්න ඒ දවසේම ක්විරල් මේ විශේෂ සේප්පු අංශයට හොරෙන් ඇවිත් තිබුණා. ඒ ෆිලොසොෆර්ස් ස්ටෝන් එක වෝල්ඩමෝට් වෙනුවෙන් හොරකම් කරන්න. ඒ තේවිදි පරක්කු වැඩි. මොකද හැග්‍රිඩ් ස්ටෝන් එක හොග්වර්ඩ්ස් වලට ආරක්ෂිතව අරගෙන ගියා. ඊට පස්සේ එයයි තව හොග්වර්ඩ්ස් ප්‍රොෆෙසර්ස්ලා ටිකකුයි එකතු වෙලා ස්ටෝන් එක ආරක්ෂා කරන්න එක්ක එක බාධක යෙදෙව්වා. හැග්‍රිඩ්ගේ අලුතුනේ බල්ලෙක් වෙන ෆ්ලෆි තමයි පළවෙනි බාධකයේ විදියට මාර්ගය අවහිර කරේ. ඊට මාසයකට පස්සේ හැග්‍රිඩ්ගේ මග පෙන්වීම යටතේ පළවෙනි වසරේ ළමයින් හොග්වර්ඩ්ස් ආවා. ඒ අවුරුද්දේ හැග්‍රිඩ් හැරිත් එයාගේ යාළුවෝ දෙන්නාවත් ලංගින් ආශ්‍රය කරා. දවසක් හැග්‍රිඩ් හොග්ස් හෙඩ් කියන බායිකේ ඉද්දි එයාට හුඩ් එකක් දාගත්ත මිනිස්සෙක් හම්බෙනවා. කතාවේ අන්තිමට අපි දැනගන්නවා ඒ ක්විරල් කියලා. ඒත් හැග්‍රිඩ්ට ඒ වෙලාවේ ක්විරල්ගේ මූණ පෙනුනේ නැහැ. කොහොම හරි ක්විරල් හැග්‍රිඩ්ගේ ලොකු හීනයක් වෙන මකර බීත්තරයක් එයාට දුන්නා. ඒ අතරේ හැග්‍රිඩ්ට බිය ඕඩර්ස් කීපයක් මාර්ගෙන දීලා හැග්‍රිඩ්ගේ සත්තු ගැන හිමීන් සේරුවේ හැව්වා. ඔන්න ඔය වෙලාවේ තමයි යා ෆිලොසොෆර් ස්ටෝන් එක ආරක්ෂා කරන්න ඉන්න ෆ්ලෆි ගැනත් කියලා. ෆ්ලෆිව මෙල්ල කරන්න නම් මියුසික් ප්ලේ කරාම හරි කියලාත් හෙලි කරා. කොහොම හරි මේ සිද්ධිය නිසා තමයි හැග්‍රිඩ්ට මකර බීත්තරයක් හම්බෙලා නෝබට් කියලා යා නම දැම්ම මකර පැටියව හම්බුනේ. සතියක් ඇතුළත ඌ සයිස් එකෙන් තුන් ගුණයක් විශාල වුණා. ඊට පස්සේ හැග්‍රිඩ් ඇන්ඩ් රොන් දෙන්නවම හපලා හැග්‍රිඩ්ගේ හાર્ට් එකත් තව පොඩ්ඩෙන් ගිනි තියනවා. ඒ හැම දෙයකටමත් වඩා මකර පැටියෙක් ඇති කිරීම නීති විරෝධී නිසා හතර දෙනා ප්ලෑන් කරා රොන්ගේ දෙවනි සහෝදරයා වෙන මකරු ගැන රොමේනියාවේ අධ්‍යයනය කරන චාලි වීස්ලෙට මේ නෝබට්ව යවන්න. ඉතින් ඩම්බල්ඩෝ හරිනම් තමන්ව රස්සා වෙනොත් අයින් කරන්න ඕනි කියලා පසුතැවුණු හැග්‍රිඩ් එක්දින නිවාඩුවක් ගන්නවා. එදා එයා හැරිගේ අම්මා තාත්තා යාළුවෝ ඇතුළු ලස්සන ඇල්බම් එකක් හදලා හැරීට දුන්නා. This is for you.
Thanks, Hagrid. Harry ke devani avurutte di chamber of secret ekak open karala lamai petrify vela kiyala danagattama eka Hagrid ta lokku prashnayak una. Itin kalin pari chamber ekak Harry Hagrid kiyala saka karapu vaartha ude Cornelius Fudge Hagrid wa Azkaban walata ekkan yanna aawa. Dumbledore Hagrid nirdoshi bawa kiyuwath e sakshi oppu karanna madi una. Albus, look, Hagrid's record is against him. I've got to take him. It Harry and Ron Mulvela, the Parama Chamber carry Voldemort Bava Helikaragatanisa, Hagrid see at a Siakma Diridoshi Bava Puna. Inisa Dumbledore Hagrid, the Maya Satta Adinia Piliband, Guru Varea Bavata Patkara. Rubius Hagrid. ඒත් හැරිලට උගන්නපු පළවෙනි පාඩමේදීම බක්බීක් ඩ්‍රැකෝ මැල්ෆෝයිට පහර දුන්නු නිසා ලුසියස් මැල්ෆෝයි ඊගෙන මිනිස්ට්‍රියකට පැමිණිලි කරා. ඩ්‍රැකෝගේ අත කැඩුණු නිසා බක්බීක්ව මරණ දඬුවමට නියමුණා. හැබැයි හැරි හර්මයිනියන් බක්බීක්ව එක්කගෙන සිරියස්වත් බේරගත්ත නිසා සිරියස් එදයින් පස්සේ බක්බීක්ව බලාගත්තා. හැග්‍රිඩ් උගන්නපු තව පාඩම් වගේකදී එක එක පිපිරීම් ගිනි ගැනීම් ඇති වුණු නිසා තව ළමයින්ටත් සුළුසුළු හානි වුණා. ප්‍රයිවසි ටෝර්නමන්ට් එක පවත්වද්දී හැග්‍රිඩ් එයාටත් වඩා විශාල කාන්තාවක් වෙන මැඩම් ඔලිම්ප් මැක්සිම්ව ළඟින් ආශ්‍රය කරන්න හම්බුණා. එයා තමයි බෝබැටන්ස් කියන මායාපාසලේ හෙඩ් මිස්ට්‍රස් උනේ. ඉතින් දවසක් රෑ හැග්‍රිඩ් ඔලිම්ප් හාෆ් ජයන්ට් කෙනෙක් වීම ගැන කතා කරපු නිසා එයාට මේ ගැන හොඳටම තරහ ගින් මැක්සිම් යන්න ගියා. හැග්‍රිඩ්ට මේ ගැන ලොකු හිත් වේදනාවක් ඇති වුණා. ඒ මදිවට රීටස් කීට එයාගේ ඇනිමේගස් ෆෝම් එකට ඇවිත් මේ කතාව වහන් ඉඳලා පත්තර වාර්තාවක් පළ කරා. මේකෙන් තව තවත් හිත රිදුණු හැග්‍රිඩ් දවස් කීපයකට හැමදේම අත්හැරලා අතුරුදහන් වෙලා හිටියා. එයා ඩම්බල්ඩෝට කියලා රස්සාවෙන් අස් වෙන්න පවා හැදුවා. මොකද හැග්‍රිඩ් හාෆ් ජයන්ට් කෙනෙක් වෙලත් හොග්වොට්ස් වල උගන්වනවා කියලා ගොඩක් පැමිණිලි කිරීම ඩම්බල්ඩෝට ලැබිලා තිබුණු නිසා. ඒ ඩම්බල්ඩෝ හැග්‍රිඩ්ගේ ඉල්ලා අස්වීම කොහොමදවත් බාරගත්තේ නැහැ. අඬමින් හිටිය හැග්‍රිඩ් ඩම්බල්ඩෝ ඇතුළු හැරි හර්මයිනියන් රොන් කිව්වා හැග්‍රිඩ් හාෆ් ජයන්ට් කෙනෙක් කියන දේ එයාලට අදාළම නැහැ. එයාලා දකින්නේ වෙනද වගේම ආදරණීය හැග්‍රිඩ්ව කියලා. ඉතින් ආයෙත් හැග්‍රිඩ් එයාලට ණය ගැති වුණා තමන්ගේ හිත හදලා යව ශක්තිමත් කරාට. ඒ අතරේ හැග්‍රිඩ් හිතුවා මැක්සිම් තමයි ස්කීටර්ට හැග්‍රිඩ් හාෆ් ජයන්ට් කෙනෙක් බව කිව්වේ කියලා. ඒක එයාගේ හිත තව තවත් බිඳලා මැක්සිම්ව එපාම වුණා. හැබැයි ඉතින් වෝල්ඩෙමෝට් ආයෙත් ප්‍රතිනිර්මාණය වුණාට පස්සේ හැග්‍රිඩ් මැක්සිම්ව ආශ්‍රය කරන්න වුණා. මොකද ඒ දෙන්නටම එකතු වෙලා පුළුවන් නම් ජයන්ට්ස්ලා, ඒ කියන්නේ යෝධයින්ව ඕඩර් ඔෆ් ෆීනික්ස් එකට බඳව ගන්න උත්සාහ කරන්න කියලා ඩම්බල්ඩෝ ඉල්ලුවා. ඇයිදින් පළවෙනි විසඩින් ඌවේකේදී ඩම්බල්ඩෝ ජයන්ට්ස් ලගින් උදව් ඉල්ලන්න කලින් වෝල්ඩෙමෝට් යාගේ පැත්තට යාලව අරගෙන ඉවරයිනේ. මේ කාලයේ වෙද්දි ජයන්ට්ස් ල ජීවත් වුනේ කඳු මුදුනේ උනත් හැග්‍රිඩ්ලට කෙලින් මෙතනට යන්න බැරි වුණා. මොකද එයාලව මිනිස්ට්‍රියෙන් ෆලෝ කරපු නිසා. මේ නිසා හැග්‍රිඩ් ඇන් මැක්සිම් නිවාඩුවට ප්‍රංශයට යන විදියට බොරු කියලා මිනිස්ට්‍රියක මගහැරවගත්තා. මාසයක් ගියාට පස්සේ එයාලට මැජික් යූස් නොකර ජයන්ට්ස් ලා ඉන්න තැනට යන්න පුළුවන් වුණේ. ඩම්බල්ඩෝ එයාලට කියලා දීලායි තිබුණේ ජයන්ට්ස් ලව මේකට කැමති කරගන්න ක්‍රම මොනවද කියලා. එයා කිව්වා ජයන්ට්ස් ලගේ නායකයාට ගිහින් ටැග් ගත් දෙන්න කියලා. පළවෙනි ටැග් තමයි සත්හටම දැල්වෙන ගිනි ගොඩ. දෙවනි දවසේ එයාලා දෙවනි ටැග් විදියට ජයන්ට් ලට දුන්න විනාශ කරන්න හරිම අමාරු ගොබ්ලින්ස් ලා හදපු හෙල්මට් එකක්. ඊට පස්සේ යාළ තමන් ළඟ තිබුණු අන්තිම තෑග්ග දෙන බලාපොරොත්තුවෙන් ගුහාවට වෙලා බලාගෙන ඉදි දැක්කා ඒ යෝධ නායකයාගේ ඔළුව වැව පතුලේ තියෙනවා. දැන් ඉතින් අලුත් නායකෙක් පත්තලා හිටියා. ඉතින් එයාට අන්තිම තෑග්ග දෙන්න හැග්‍රිඩ් ඇන් මැක්සිම් ගියාම එයා හැග්‍රිඩ්ගේ කකුල් දෙකෙන් අල්ලලා ඉස්සුවා. හොඳටම බය වුණු මැක්සිම් එකපාරටම එයාගේ වොන්ඩ් එක ඇදලා අරගෙන ජයන්ගේ ඇස් වලටම යොමු කරා. ඒ වෙලෙම හැග්‍රිඩ් අත ඇරියත් හැග්‍රිඩ් ඇන් මැක්සිම් තව අමාරුවක වැටුණා. මොකද ජයන්ට්ස්ලා මායාකාරයන්ගේ අක්කමැතිම දේ උනේ එයාලා හැම තිස්සෙම යෝධයින්ට එරෙහිව එයාලගේ මායා බලය පාවිච්චි කිරීම. එවෙලෙම ඒ දෙන පැනලා ගියා තමන්ගේ උත්සාහය අතෑරියේ නැහැ. විශේෂයෙන්ම හැග්‍රිඩ් ඩම්බල්ඩෝගේ පොරොන්දු කඩ කරන්න හිත දුන්නේ නැහැ. මේ ඉන්න අතරේ එයාලා දැක්ක දවස ගානේ ඩෙත්ටීටර්ස්ලා දෙන්නෙක් ඇවිත් යෝධයින්ට තෑගි දීලා යනවා. ඉතින් එයින් එක්කෙනෙක් තමයි අවුරුදු දෙකකට කලින් බක්බීග්ගේ හිස ගසා දමන්න ආව කෙනා. මේ නිසා හැග්‍රිඩ් කොහොමත් හිතේ තරහක් ඇති වුණා. දවසක් රෑ
ජයන්ස් ලගේ නායකයන්ගෙන් දැනගෙන ඒ ඩෙතීටස් ලා දෙන්න හැග්‍රිඩ් ඇන් මැක්සිම්ව හොයාගෙන කන්ද පුරාම ඇවිද්දා. කොහොම හරි හැග්‍රිඩ් ලා ප්ලෑන් එක වෙනස් කරන් අලුත් නායකයාට අකමැති යෝධයන් 12ක් විතර හොයාගෙන එයාලව ඕඩේකට බඳව ගන්න එකඟ කරගත්තා. ඒත් අලුත් නායකයා තවත් කට්ටියක් එක්ක ඇවිත් මේ යෝධයින්ව හොයාගෙන හොඳටම අල්ලන් ගැහුවා. මේ නිසා හැග්‍රිඩ් ඇන් මැක්සිම්ගේ මිෂන් එක ෆේල් වුණා. කිසිම යෝධයෙක් එයාලත් එක්ක එන්න එකඟ වුණේ නැහැ. ඒ වුණාට ඉස්සෙල්ලා ජයන්ස්ලත් එක්ක කතා කරද්දී හැග්‍රිඩ්ගේ අම්මා අවුරුදු කීපයකට කලින් මැරුණා කියලා දැනගත්තා. ඒත් එයාට වෙන යෝධයෙක්ට දාව ඉපදුණු පුතෙක් ඉන්නවා කියලාත් දැනගත්තා. එයාගේ නම වුණේ ග්‍රෝප්. ඒත් ග්‍රෝප්ට අනිත් යෝධයින් හරියට කරදර කරා. මොකද එයා අනිත් යෝධයින්ට වඩා ටිකක් පොඩි නිසා. තාත්තා වෙනස් වුණත් තමන්ගේ අම්මගෙම පුතෙක් නිසා හැග්‍රිඩ් ග්‍රෝප්ව හොග්වර්ඩ්ස් වලට අරන් එන්න හැදුවා. ඒත් ග්‍රෝප්ගේ හැසිරීම් වලින් හැග්‍රිඩ්ට තුවාල පවා සිදු වුණා. මේ නිසා හැග්‍රිඩ් මැක්සීම්ට කරදරයක් වෙන්න කලින් එයාට තනියම යන්න කියලා කිව්වා. මාස ගානකට පස්සේ හැග්‍රිඩ් ග්‍රෝප්ව එක්කගෙන හොග්වර්ඩ්ස් වලට එද්දි එයාට ගොඩක් තුවාල වෙලා තිබුණා. හැග්‍රිඩ්ගේ කොණ්ඩෙ ලේ වලින් ගල් ගැහිලා තිබුණා. එයාගේ වම් මැහැ ඉදිමිලා පාට වෙලා යාගේ මූණේ තිබුණු සමහර තුවාල වලින් තාම බ්ලීඩ් වෙනවා. ඒ විතරක් නෙමෙයි හැග්‍රිඩ් අමාරුවෙන් ඇවිදින විදියෙන් හැරීට හිතුණා සමහරට යාගේ අස්ති බිඳිලා ඇති කියලා. කොහොම වුණත් හැග්‍රිඩ් එයාගේ මල්ලිව හොග්වර්ඩ්ස් වල වැඩ කරන ගමන් ෆෝබිඩන් ෆොරෙස්ට් එකේ හංගගෙන ආදරෙන් බලාගත්තා. I couldn't just leave him because he's my brother. Blimey. Well, half brother really. ඒ ඩොලර සම්බ්‍රිජ් ඩම්බල්ඩෝ වෙනුවට ඇවිත් ඉන්න අතරේ හැග්‍රිඩ් සේවයෙන් පහ කරා. මේ නිසා හැග්‍රිඩ් හැරි හර්මයිනියන් රොන්ට ග්‍රෝප්ව හඳුන්වලා දුන්නා. මොකද එයාට බය හිතුණා අම්බ්‍රිජ් එයාව හොග්වර්ඩ්ස් වලින් එලවලා දැම්මොත් ග්‍රෝප්ව බලාගන්න කෙනෙක් නැති වෙයි කියලා. හැමතිස්සෙම හැග්‍රිඩ් ඇවිත් තමන්ගේ ඔෆිස් එකට නිෆ්ලර්ස් ලව ගෙනත් දානවා කියලා අම්බ්‍රිජ් හැග්‍රිඩ්ට බොරු චෝදනා එල්ල කරා. ඔයාලා දන්නවන්නේ නිෆ්ලර්ස් ලා කියන්නේ කවුද කියලා? එයා දෙතුන් පාරක්ම හැග්‍රිඩ්ට බොරු චෝදනා මේ විදිහට එල්ල කරලා ඇස්කබාන් වලටත් යවන්න හැදුවා. හැබැයි මේ පාර නම් හැග්‍රිඩ් ඔය වගේ බොරු චෝදනා බාර ගන්න නිකරුණේ දඬුවම් ලබන්න කැමති වුණේ නැහැ. මහරෑ මිනිස්ට්‍රියකින් හැග්‍රිඩ්ට එක්කන් යන්න ඇවිත් හැග්‍රිඩ්ට එක එක ස්පෙල්ස් යොමු කරා. ඒත් ඒකක්වත් හැග්‍රිඩ්ට නම් බලපෑවේ නැහැ. මොකද එයා හාෆ් ජයන්ට් කෙනෙක් වීම නිසා හැග්‍රිඩ්ගේ හැම ඝනත්වය ස්පෙල්ස් වලට හොඳට ඔරොත්තු දුන්නා. ඒත් එක දවසක් හැග්‍රිඩ්ගේ සුරතරා වෙන ෆෑන්ටමේ ස්පෙල් එකක් තදින් වැදුණු නිසා හැග්‍රිඩ්ට හොඳටම තරහ ගියා. එයා ඒ විසඩ්ව උස්සලා අරගෙන අටි 10ක් විතර එහාට විසි කරලා දාලා ෆෑන්ව අතට අරන් දුවලා ගියා. එවිලෙ මෙතනට ආපු මැගෝනිගල් එයාලට කිව්වා හැග්‍රිඩ්ට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒත් එයාලා මැගෝනිගල්ටත් එක්ක පාරටම ස්පෙල්ස් හතරක් විතර යොමු කළා. ඒකින් එයාට දරුණු හානි වුණා. මේක දැකලා තරහ දෙගුණු දෙගුණු වුණු හැග්‍රිඩ් අනිත් තෝරස්ලා දෙන්නවත් ඇද වැටෙන්න හැප්පීගෙන ෆෑන්ව අරන් දිව්වා. ඊට පස්සෙ හොග්වර්ඩ්ස් කිට්ටුව හොග්ස්මීත් ටවුන් එකේ ආයෙත් ඩම්බල්ඩෝ හෙඩ්මාස්ටර් තනතුරට පත් වෙන කම්ම හැංගිලා හිටියා. ඩම්බල්ඩෝ ඇවිත් හැග්‍රිඩ්ට ආයෙත් යාගේ ගේම්ස් කීපර් තනතුර සහ මායා සත්ත්ව අධ්‍යයනය ගුරුපත් වීම වෙනද වගේම කරගෙන යන්න දුන්නා. ඒත් හැරි හර්මයිනියන් රොන් මේ අවුරුද්දේ හොග්වර්ඩ්ස් කට් කරන බව දැනගෙන හැග්‍රිඩ් මුලින්ම ඒකට එකඟ නොවුණත් පස්සේ එයාලට සමාව දුන්නා. ඒ අවුරුද්දේ හැග්‍රිඩ්ගේ ඇරගොක් මැරුණම එයා හරියට දුක් වුණා. ඒ නිසා එයා පොඩියට අවමගුල් උත්සවයක් සූදානම් කරලා ඇරගොක්ව එයාගේ හට් එක කිට්ටුවම මිහිදන් කරා. ධර්මක අවසානයේ ඩෙතීටස්ලා හොග්වර්ඩ්ස් වලට ඇවිත් ස්නේප් ඩම්බල්ඩෝ වෙනවා. ඒ අතරේ ඩෙත්ටීටර්ස්ලා සතුට සමරන ගමන් හැග්‍රිඩ්ගේ හට් එකට පවාගෙන තිබ්බා. හැග්‍රිඩ් ෆෑන්ව බේරගන්න දුවගෙන ආවම හැරි එකතු වෙලා තමයි මුළු හට් එකම අළු වෙන්න කලින් යන්තම් හරි නිවා ගත්තේ. තාත්තා කෙනෙක් වගේ තමන්ට සලකපු ඩම්බල්ඩෝගේ නිස්සල්මන් සීතල ශරීරය අල්ලගෙන හැග්‍රිඩ් උහුලන්න බැරි දුකකින් ඇඬුවා. ස්නේප් තමයි ඩම්බල්ඩෝව මැරුවා කිව්වම හැග්‍රිඩ් මුලින් කිව්වා ඩම්බල්ඩෝ ස්නේප්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. හැරීට මොකක් හරි වැරදීමක් වෙලා කියලා. ඒත් පස්සේ ස්නේප්ම තමයි මේ දේ කරේ කියලා දැනගත්තම හැග්‍රිඩ් ස්නේප්ව පිළිකුල් කරා. ඊට පස්සේ අවුරුද්දේ සමයකට හැරීව බේරගන්න බැටල් ඔෆ් සෙවන් පොටර්ස් එකට හැග්‍රිඩ්නොත් එකතු වුණා. හැග්‍රිඩ් හැරීව පුංචි කාලේ එක්කන් ආව සිරියස්ගේ බයික් එකෙන්ම තමයි ආව එක්කන් ගියේ. එයා හැරීට සටන වෙනුවෙන් සුබපතල පුංචි පාටි එකක් යාගේ හට් එකේ පැවැත්තුවා. ඊට පස්සේ හැග්‍රිඩ් ගෲප් එක ආයෙත් කඳුමුදුනේ හැංගෙන්න ගියා. මොකද මේ පාටි එක නිසා ඩෙත් ඊටර්ස්ලා එයාට විතරක් නෙමෙයි ගෲප්ටත් කරදර කරයි කියලා අවදානමක් තිබුණ නිසා. ඒත් ෆයිනල් බැටල් එකට හැග්‍රිඩ් ඇන් ගෲප්
දෙන්නම හොග්වර්ඩ්ස් වෙනුවෙන් සටන් කරන්න ආවා. අවාසනාවකට ෆෝබිඩන් ෆොරෙස්ට් එකේ ඉන්න ඇරගොග්ගේ පැටවු ටික බේරන්න යන අතරතුර හැග්‍රිඩ්ව ඩෙත් ඊටර්ස්ලට අහු වුණා. හැග්‍රිඩ්ගේ ඇස් ඉදිරි පිටම හැරි ජීවිතය පරිත්‍යාග කරන්න වෝල්ඩමෝට් පෙනී හිටියා. හැරි, no. What are you doing here? Quiet. ඒත් අවසානයේදී අනිත් හැමෝම වගේ හැග්‍රිඩ් පවා හිතුවේ හැරි මැරිලා කියලා. වෝල්ඩමෝට් හැග්‍රිඩ්ව හැරිගේ මලසිරුර ගෙනියන්න කියලා අන්න කරා. මෙන්න මේ සීන් එක. ඒ කියන්නේ හැග්‍රිඩ් හැරිගේ මලසිරුර අරගෙන යන කොටස ජී.කේ. රෝලින් මෙයා පළවෙනි පොත ලියන කාලෙමයි තීරණය කරලා තිබ්බේ. කතාව අවසානයේ හැග්‍රිඩ් හැරිගේ මලසිරුර අරගෙන යන්න අවශ්‍ය වෙන නිසා තමයි ජී.කේ. රෝලින් කතාවේ කොහෙදිවත් හැග්‍රිඩ්ව මරණයට පත් නොකරේ. කොහොම හරි හැරිව දෝති මුස්සගෙන යන අතර මගදී හැග්‍රිඩ් සෙන්ටුවර්ස්ලට දෝෂ ආරෝපණය කරා. හොග්වර්ඩ්ස් වෙනුවෙන්වත් සටන් කළේ නැහැ කියලා. එයාලා හොග්වර්ඩ්ස් වලට ආවම නෙවිල් ඉදිරිපත් වුණාම ආයෙත් සටන පටන් ගත්තා. හැග්‍රිඩ්ගේ බැනුම් සාධාරණ බව හිතපු ත්‍රෙස්ටල්ස්ලා සහ සෙන්ටුවර්ස්ලා දෙත් ඊටර්ස්ලාට එරෙහිව පහර දෙන්න එකතු වුණා. මේ අතරේ බක්වීක්ව මරන්නාව කඳු මුදුනට එදා ඇවිත් හිටිය මැක්නුවර්ව හැග්‍රිඩ් ඉත්තියට අල්ලලා විසි කරලා දැම්මා. අන්තිමට හැරි වෝල්ඩමෝට් පරාජය කරාම හැග්‍රිඩ් නුත් අනිත් හැමෝම වගේ හැරි ගැන හරියට ආඩම්බර වුණා. ඉතින් හැග්‍රිඩ් දිගටම හොග්වර්ඩ්ස් වල ගේම්ස් කීපර් සහ මායා සත්ත්ව අධ්‍යනයේ ගුරුවරයා විදියට හොග්වර්ඩ්ස් වලට සේවය කරා. හැරිගේ පුතා ඇල්බස් පොටර් හොග්වර්ඩ්ස් එද්දිත් හැග්‍රිඩ් එයාගේ ජීවිතයේ 89 වෙනි වසර ගෙවමින් හොග්වර්ඩ්ස් වල හිටියා. හැරි වගේම අපිවත් මායා ලෝකෙට මුලින්ම එක්කන් ගියේ හැග්‍රිඩ්. Welcome Harry. Diagon Alley. එයා ළඟ තිබුණ උණුසුම් මාදරය ඇත්තටම හැරි පොටර් කතාවේ වෙන කිසිම කෙනෙක්ගෙන් අපිට දැනෙන්නේ නැති තරම් උණුසුම් මාදරයක්. ඒ වගේම රුබියස් හැග්‍රිඩ් අපේ හොග්වර්ට්ස් ජීවිතයට උණුසුම් සෙනෙහසක් එකතු කරා. It's not Hogwarts without you, Hagrid. ඉතින් අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් බටන් එක ප්‍රෙස් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේම වීඩියෝ එකක් ලැබෙන අඟහරුවාදාත් අරගෙන එනකම් අදටමම ගිහින් ගන්නම්. Bye.